එක්ව ජයගමු මැයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මහජන රැලි මාලාවේ තුන්වැනි රැලිය අද පැවැත්වුණේ කඩවත බස් නැවතුම්පළ අසලදී. සැමදා සමහන්, සැමදා සුවෙන්. එම රැලියට එක්සත් ජාතික පක්ෂයේ සහ ආණ්ඩුවට සහය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මැති ඇමතිවරු ඇතුළු පාර්ශව කිහිපයක් එක් වුණා. අද විපක්ෂයෙන් කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් ඡන්දයක් තියන්න බය වෙලා ඉන්නේ කියලා. ජනාධිපතිවරණය කල් දානවා කියලා දැන් ලොකු ප්‍රචාරයක් හරිනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට බය වෙලා කියලා. අපිට ජීවත් වෙන්න බැරි අවස්ථාවකදී, රටේ අවනීතියක් තියෙන අවස්ථාවේදී එතුමා බය නැතුව ඒක බාරගත්තා නම්, ඒ අභියෝගය බාරගත්තා නම්, එවවාගේම එතුමාගේ නිවස පුච්චන අවස්ථාවේදී රට වෙනුවෙන් එතුමා තමන්ගේ රාජකාරිය ඉදිරියට කරගෙන ගියා නම්, ඒකට බය වෙලා හිටියේ නැත්තම් මෙන්න මේ ජනාධිපතිවරණයකට මොකටද බය වෙන්නේ මිත්‍රෝනි? එදා පැනලා දුවපු නායකවරුන් දැන් කය නායකයන් බවට පත් වෙලා ඉන්නේ. එදා මේ කට්ටිය කොයිද හිටියේ? ජනතා විමුක්ති පෙරමුණට අද සහයෝගය දෙන ඒ තරුණ අහිංසක ළමයින්ට මම මතක් කරලා දෙනවා, කරුණා කරලා නොමග යන්න එපා. මේ අවස්ථාවේදී සුදුසුම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්න ඕනේ. මම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දකුණු අත. හැබැයි අද රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එක්කහුවලා ඉන්නේ රට වෙනුවෙන් මම රට ආදරේ ඉන්නා. තමුන්නාන්සේලත් ඒකම කරන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනරලි අතරතුර ඊට එක් වුණා. වේදිකාව ඓතිහාසික වේදිකාව. මේ වේදිකාවට අපි ආවේ වෙන මොකුත් හින්දා නෙවෙයි, සියලු දෙනා රට දාලා යන වෙලාවේ මිනිස්සුන්ට කන්න නැතුව පෝලිං වල වැටෙන වෙලාවේ මේ අභියෝගය බාර ගන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ අභියෝගය බාර අරගෙන අද මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න රටක් හදලා දුන්න නිසායි මේ වේදිකාව තනුනේ කියන එක ඔබතුමාට කියන්න ඕනේ ජනාධිපතිතුමනි. ඒ නිසා කොන්දේසි විරහිතව අභියෝග බාරගත් ඔබතුමාට ඉදිරි වසර පහත් මේ රට ගෙනියන්න කොන්දේසි විරහිතව සහය දෙන්න ඕනේ කියන ස්ථාවරයේ මේක නිකන් අර ආසයි බයයි සින්දුව වගේ. මේක නම් ජීවිතේට මේක බාර ගන්නෑ. නායකයෙක් කියන්නේ අභියෝගයක් බාර ගන්න පුළුවන් වෙන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා අභියෝගේ බාර නොගන්නට හිතලා බලන්න. අද අපිට මේම රටක් තියෙයිද? ජනාධිපතිතුමනි, ඔබතුමා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම අපේ බලාපොරොත්තු වයි. සමගි ජන බලවේගයෙන් හර්ෂ කිව්වා මේ වැල් පාර්ලිමෙන් එහාට යන්න ඕනි කියලා. කයිය නායක අන්ද්‍ර කුමාර මැතිතුමත් ඉඳන් කිව්වේ මොකද්ද? වැල් පාර්ලිමෙන් එකට වෙන්නම වෙනවයි කියලා. එහෙමනම් මේ වැල් පාර්ලිමෙන් එකට කරන්න මේ රටේ ජනතාවට හැකියාව තියෙන්නේ ඔබතුමාට විතරයි කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනි ගරු ජනාධිපතිතුමනි. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි සතිය ඇතුළත ඔබතුමාගේ තීන්දුව මේ රටට වැදගත් වෙයි කියලා. මම යෝජනා කරනවා ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති විය යුතුයි කියන යෝජනාව අපි අත උස්සලා යෝජනා සම්මත කරනවා ගරු ජනාධිපතිතුමනි. මේ මුළු සභාවම අතිස්සුවා. ඒ නිසා දැන් ගැළවීමක් නැහැ ඔබතුමාට. අද මම කඩවත මේ රැස්වීම අමතන්නේ ජනාධිපති තනතුරටපත් වෙලා දෙවනි වසර අවසන් වෙන කාලේ. මම ඔබට වාර්තා කරනවා මට දුන්න මූලික වගකීම මම ඉෂ්ට කරලා තියෙනවා කියලා. මම බාරගත්ත ආර්ථිකයක් නැති රටක්, ආණ්ඩුවක් නැතිලා මට වැඩ බලන ජනාධිපතිතුමා හැටියට දිවුරුම් දෙන්න රජයේ කාර්යාලය දෙන්නත් බය වුණා. අන්තිමට පාන්දර ගිහින් අපේ අල්ලපු පන්සලේ වාලුකාරාම පන්සලෙන් තමයි දිවුරුම් දුන්නේ. අන්න එතනින් තමයි මේ ආණ්ඩුව අපි ආරම්භ කරේ. මම ජනාධිපති, මට ඉන්න තැනක් නැහැ. ඇයි මිනිස්සු ඇතෙන්ට ඇතුල් වෙලා පිහිනුම් තටාකේ ඉඳන් නානවා බාල්දි අරගෙන? මම ගෙදර පුච්චලා. ඔහොම තමයි මම කාර්යාලේ අරගෙන. අන්තිමට අගමැති කාර්යාලය මට තිබුණ නිසා මම දිනේෂ් ගුණවර්ධන මහත්මයාය අගමැති කළා. කිව්වා දිනේෂ්, ඔයා පහළ තට්ටුව ගන්න, මම උඩ තට්ටුව ගන්නම්, සාකච්ඡා කාමරේ අපි බෙදා ගන්නම් කියලා. එහෙමයි අපි සුමාන දෙක තුනක් ගියේ මේ රටේ ජනාධිපති කාර්යාලය සකස් කරන්න.
අමාරු තීරණ ගත්තා. මම දැනගත්තා මේක නෙකරුවා නම් අපි වැටෙනවා. මේක කරනවා කොච්චර අමාරු වුණත් අපිට ඒකෙන් නැගලා එන්න පුළුවන් කියලා. මේ පියවර ගත්තද්දී විටින් විට මම විපක්ෂයෙන් සහයෝගය ඉල්ලුවා. සහයෝගය දුන්නේ නැහැ. හැම එකටම විරුද්ධ වුණා. මේ මං වැඩ කරන්නේ මගේ දියුණුවට නෙමෙයි, ජනතාවට, රට මේ තත්ත්වයට ගේන්න. ඒත් මොකද්ද සජබෙන් කරේ? මොකද්ද ජනතා විමුක්ති පෙරමුණෙන් කරේ? මිනිස්සු වෙනුවෙන් සහයෝගයක් දුන්නද? ඒ සහයෝගය ලැබුණේ නැහැ. ලංකාව මෙතනින් ගොඩ ගන්න. තව දවස් කීපයක් යනකොට නිල වශයෙන් ඒ ප්‍රකාශය එනවා. දැන්ට රටවල් සියල්ල මත්සන් කරගෙන යන්නේ නිල වශයෙන් ඒ ප්‍රකාශය එනවා. ඒකට මේ තියෙන තහංචි ඔක්කොම නිල වශයෙන් යනවා. අපි ආපහු එහෙම දුක් විඳින්න යනවද? කැමතිද? එනත්තම් අපි ඉදිරියට යනවද? අපි ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා මම සජිත්ටත් අනුරටත් ආරාධනා කරනවා අපි එකතු වෙලා ඉදිරියට යන්න කියලා. ගහගන්න වැඩක් නැහැ. ආරාධනා කරාම ආරාධන පිළිතුරු දෙන්න තියෙනවා. ඒක වෙලාවට පිළිතුරු දෙන්න. ස්තුතියි. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.